මගේ 178ට වඩා වැඩි කැලින් බේබි ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂිතම බේබි සබන් TFM මගේ 178ට වඩා වැඩි කැලින් බේබි ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂිතම බේබි සබන් කපවීමෙන් ඉදිරියට යන සැබෑසූරින්ට මයිලෝ දැන් රුපියල් 130යි ඒ කැටිකල පෝෂණය දැන් එක සිරි ගෘහබදුනක ලේසි ඕනෑම ATM එකකට යන්න රන් කාසි දිනා ගන්න ලංකපේ ටයිම් පාස් ලව් එක තියෙන්නේ ඒ ලව් එකට බං අර කිල්ල හොඳ වැඩි නැද්ද හිසර යක්ෂේ මාහද තුලනුම ගැටුණා ආදරේ දැනුණා ලුඹ දුටුදා ආදර කවියක් වියනුම මේ හද නිවනා සෙනසුන් සදනා හිත පිරෙනා සුළඟේ සුළඟේ රසේ හමනා උලේ තුරුලේ සුවඳේ වෙනිලා පැවතින් කවුද මගේ එක කුස උපන් එක පුතා දැන් මොකද කරන්න යන්නේ මම හොයාගෙන යන්න හදන්නේ පුතේ ඔයා දන්නවද මල්ලි ඉන්න තැන නෑ අපි ආව හොයාගමු පුතේ අම්මේ ලොකු කාලයක් ගන්න බෑ ඌ මහත් කිරිසමෙක් නෑ 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 පුළුවන් තරම් ඉක්මනට ආව හොයාගමු මම කිරි එක බීලා ඉන්නකෝ එපා මං ගිහින් දන්න තැන් වල බලලෙන්න මෝදියර කොල්ලත් එක කැමැත්තෙන්ද කි? අනේ මන්ද තිහස්සර. එයා ඉතින් අමෝදිට දන ගහලා වැන්දානේ කෙල්ලගේ හිත උණු වුණා. විකාර. එහෙම කියන්නත් එපා ඉතින්. අමෝදි මේ මොනසර ඇත්තට මාතරේනේ එකයි ඔය. ආදරේ නෙමෙයි ඕක මෝඩකම්. අනේ මන්ද බලන්නකෝ තව දවස් දෙක තුනකින් ආය අඬාගෙන ඉන්නේ නැද්ද කි? කමක් නැහැ තිහස්සර. එතකොට තේරුම් ගන්නේ නේ? මන්නම් හිතන්නේ තේරුම් ගන්නේ කියලා එහෙම. නොකලත් ඉතින් මට නම් ඇති වැඩක් නැහැ. එහෙම කියන්නේ පා තිහස්සර. අමෝදි මොන වැරද්ද කළත් අපි ආගෙන බලන්න ඕනේ නේ. නැත්නම් ඔච්චරටම අනුකම්පා කරන්නත් බෑනේ යන කි. හැම දෙයකම සීමාවක් තියෙනවා. තිහස්සර මං අමෝදියෝ මගෙම නංගි විදියට හිතලා ඉවරයි. සහෝදරකම් වල සීමාවක් නෑ. මට තේන බය ඔහොම ගිහිල්ලා ඔය කෙල්ලගේ ජීවිතේ විනාශ වෙයි කියලා. අමෝදි එච්චර අවාසනාවන්ත නෑ තිහස්සර. අනේ මං බලමුකෝ.
අම්මගේ පණ ටික දීලා මං ඔයව නැගිටිනු මොකද කරතරම්. එයා මේ ආශ්‍රය කරන කල්චර් එක තේරුම් ගන්න එතන නෑනේ මේ හතර පොවට සිල් ගන්න මිනිස්සු. ලොකු කිරිවතක්වත් හදන්නද? කිරට කැමති පිරිසට ළඟදීම සුබ ආරංචියක්. සෙන්සොඩයින් රැපිඩ් රිලීෆ් සමග දන්ත සංවේදීතාවේ පරදන්න සායනිකව සහතික කළ සහනය තත්පර 60කදී ක්‍රියාකාරී වෙයි. ඔලිව් සාමී පරිසරය සහිත නව ලයිෆ් බොයි සමේ ආසාදන ඇති කරන විශවීච් එක සටන් කර සම නිරෝගීව තබයි. පෝෂණීය ශක්තියෙන් දැන් ජවයෙන් අරමුණු වෙත යන්න නෙස්ටමෝල් සැෂි රුපියල් 60කට. අමතේ සාරිෂේපා වැඩට හැරට අමතේ feels like ya මෙලිබන් ඉඟුරු බිස්කට් එක තේ දෙන්න. මෙලිබන් ඉඟුරු බිස්කට් තේ දෙක මරු ඉඟුරු. දන්ත වෛද්‍යවරු නිර්දේශ කර ඇති හඳුන්වා දෙන නව සිග්නල් strong teeth. අනේ ජිවි නංගි. අනේ දිමි. කියන්න කියන්න. හරි හරි ඉති. ජිවි නංගි මට වාගේ අහන්න දෙයක් තියෙනවා. පිය পদවිය ලබන්න ඉන්න කෙනෙකුට කන්න හොඳ කැම තියෙනවද? මේකින් නාවෙනවනේ ඔයා. එහෙම නෙවෙයි තින්. හරි ඉතින් අගෙනකොර කියන්නකෝ ළමයි. මම දන්න කොළ වර්ගයක් නම් තියෙනවා. හා නම මතක නැහැ කියන්නකෝ මට ඒකේ. අනේ දිවිණංගි මට ඒක කොහොම හරි හොයලා කියනවද? කොහෙද මං පළවෙනි වතාවටනේ පිය পদවිය ලබන්නේ? චේනවට මොකද්ද වෙලා තියෙන්නේ? ඇයි? ඔයා ඔහොම හිටපු කෙනෙක් නෙමෙයි. ඔයා වැදගත් විදිහට හිටපු කෙනෙක්. මම වැදගත්. ඒ වුණාට අපි කාලෙකින් හම්බුනේ. මං ආදරය කරපු ෂේන් ඔයා ළඟ නැහැ. ඉන්නව ඉන්නව. මේ ඉන්නේ. ඔයා දැන් සම්පූර්ණයෙන්ම වෙනස්. කොටවහගෙන වරෙන් ගෑනියන් කාමරේට.
ඇ දැන් හොම් බලාගෙනන්න මුත්නෑ. මේ කෑනිවක් ෝ මාරි මට කැමැති කරව ගන්න ඕනේ. රමේෂ් කිව්ව විදිහට මේකෙ වාසන ආදරය කරන කොල්ලටත් ලැබෙනවා. කල්පනා කර හොඳට කල්පනා කරන්න. අයවා වෙනස් වෙන කිය. මම වෙනස්වෙන්න. මමගේ වැරදි හදා ගන්න. වැරදි හදා ගත්තොත් මගේ හිතේ ආපහු ආදරයක් ඇති වෙන්න පුළුවන්. මයිමන්ට වැරදි හදා ගන්න. අර නටන්න ආපු ගෑනීම ඒවට ගෙන්න්න ගන්න. හදම කිරිපදම හරියට තියෙන කරියක්. කිරට කැමති පිරිසට ළඟදිම සුපාරංචියක්. වීව එක තුළු උකුතේ එකක රස උපරිමයි. එල්බේ වනිතා රන් සවිය දිරිමත් දිරියකට රත්තරන් සවියක්. මගේ මතේ රන්ගාට රන්ගාට මගේ මතේ. සියට දෙසියක ඉන්ස්ටන්ට් හයිඩ්‍රේෂන් එකකට පොන්ඩ්ස් සුපර්ලයිට් ජෙල්. ඔන්න නැන්දී මගේ වැඩි තක්කිට ප්ලෑන් කරලා තිය. හරිද නැන්දලට තියෙන දැන් මම කියන්දේ හරි කියලා මැනිකට කියන එක විතරයි. හරි නේ මේ මට රම්බ. ඕ එහෙමකොද බැරි මේ බලන්නකෝ පරණයා ඉන්දික මාත්‍යය ගැන රවංක මනුස එබ්බා එකකන් නිරපරාධ බොරු කියල මනුස වැදරි පන්න ගණඩ ඔන්නෑන ඔලේ නැන්ද මෙන්නමුට තේරුම් කල දෙන්නක මංකේදේ හරි කියලා. අමිලියෝ පොඩ්ඩක් වර්ණයක් කියනදේ තහ පංකෝ ද මොකක් දහන්න කියනීමට මේ වර්ණ උඹ පොඩ්ඩක් පැත්තකට පලේ මංකෝ යන්නවා හිටල වාඩලයින නැඳ තේරුම් කල දෙන්න ඒකන කියන්න බාරි පන්ඩිතයි කියලා පොඩ්ඩක් පැත්තකට පලයම්කෝ හරි මයි යන්න නැද වෙන්නමුට තේරුම් කල දෙන්න ඕක හරියට හරි හරි මං එක කරන්න උඹ පලයන්කෝ. අමිලියු මට පේනවා මං මෙතන මොකාකරි ප්‍රශ්නයක් වෙන්න යනවා. මං ඒකයි ඔය වර්ණයගේ ප්ලෑන් ඒකරද මෝකරද මන් දන්නේ කැමති වුණේ. මේ ද මොකක්ද මෙතන වෙන්න යන ප්‍රශ්නය නෑ ඉතිං අපේ තුෂියත් මෙතන ඔළුව කල්පනා කළ වැඩ කරන්නේ නිබං දැම් මෙතන මොකක්ද උනේ කීපංකෝ නෑබම් මේ තුෂියාම් ඉන්දික මහත් ඇත් එක කතාවට යනවා වැඩීලු වර්ණයට ඒක දිරවන් නෑබ ඌ දැන් කීප වතාවක්ම දෙකලා තිනො දෙන්නත් එක කතා කර කර ඉන්නවා. ඒගෙනයක්ක මාත්තුවට කලින් දවසක් කිව්වේ වාමට බැන්නනේ කවුද බන් දන්නේ අපේක මේ හරි කීක් වගේ වැඩ කරයි කියලා. මේ ඒ කියන්නේ අප ඉන්දික මහත්තයයි තුෂය අතර මන නෑ බන්නේ නේ මං හෙම දෙයක් හිතන්නේ එවුනාට ඒත් මට හිතෙනවා බං ඉන්දික මහත්තය මෙහින් ගියානම් හොඳයි කියලා.
අක්කට හිතනවාද ඉස්සරහට මොන හරි වෙයි කියලා? අනේ හිම නේ බං. ඒ මන් දන්නේ. මට තේරෙන්නේ නැහැ. හරි හරි මොකක් කරේ? අක්ක තීරණයක් ගන්නේ තුචිය ගැන හිතලානේ. මට තෝරන්නේ මේ පවුල රැකෙන්න බං. මට තේරෙනවා අක්කේ. අක්ක කියන්නකො මොකද්ද වෙන්න ඕනි කියලා. මං ඕන දෙයකට කැමතියි. මොකද තුෂයට මාත් පට්ටලා වුණේ. ඒකේ පවුල කැඩෙන්න දෙන්න බෑ අක්කේ. ඒක නම් ඇත්ත බං. පොඩ්ඩක් හිටපන්කෝ. වර්ණ! වර්ණයෝ! දෙන්න කතා කරලා සම්මුතියකට ආවද? ඔන්න අපි දෙන්න තීරණය කරා අද ඉඳලා උඹට ෆුල් සපෝට් එක දෙන්න. අපිට ඉන්නවා ඉක්මනින්ම අරුම මෙහෙ යවන්න පුළුවන්. හරිද? දාන්න. ජය වේවා. හරිම සතුටුයි. ලොකුකම ටිකක් අඩු කරගන්න. මොකද්ද? ඔය ලොකුකම ඒක අඩු කරගන්න. මං කාටවත් ලොකුකමක් දෙන්නේ නැහැ ෂින්. ඔව් දැන් දෙම්ම කියලා වැඩකුත් නැහැ නේ. ඔයාට මේ ලෝකේ වටින කෙනෙක් ඉන්නේ මං විතරයි. නදෝ මේ කියවන්නේ? අන්න රමේෂ්ට පට්ට කෑල්ලක් සෙට් වෙලා. ඒකට මට ඉතින් ඔහේ ඔය බලාගත්තු උතුම් බලාගෙන ඉන්නේ. මට තියෙන බලාගත්තු අතම බලාගෙන ඉන්න තමයි ෂේන්. නැත්තම් මැරිලා යන්න. ඉතින් මැරියා. පුතා. මම ඉතින්